Belihuloya සුන්දර දසුන් වලින් සපිරුණු Belihuloya කියන්නේ ඇත්තටම නගරයකට වඩා ගමක්. තමන්ට ලැබුණ විරාමයකදී සබහාදාමත් එක්ක හුදකලා වෙන්න ගොඩක් අය කැමතියි. සෞම්‍ය දේශගුණයක් එක්ක තමන්ගේ විවේකය ගත කරන්න බොහෝ දෙනෙක් තෝරගන්න ප්‍රදේශයක් කිව්වොත් මං හිතන්නේ කවුරුත් ඒකට එකඟ වෙයි. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2100ක පමණ එහෙමත් නැත්නම් මීටර් 650ක පමණ උසකින් පිහිටලා තියෙන Belihuloyaට කොළඹ ඉඳලා කිලෝමීටර් 150ක් විතර තියෙනවා. ඔබ කොළඹ ඉඳලා මේ ප්‍රදේශයට ගමන් කරනවා නම් පුද්ගලික වාහනයකින් නම් පැය 4ත් 5ත් අතර කාලයකදී නගා වෙන්න පුළුවන්. ජනවාරි මාසයේදී මේ ප්‍රදේශයේ දේශගුණය සෙල්සියස් අංශක 13 ඉඳලා 21 දක්වා වගේ පරාසයක් විහිදෙනවා. Thank you.
විශේෂ තවත් ආකර්ෂණයක් වෙන්නේ නන්පෙරියල් බතු යානය. මං හිතන්නේ ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් පොඩි තැන්නේ ලෝකාන්තයට ගිහිල්ලා ඇති. ලෝකාන්තේ ඉඳන් පහළ බැලුවම අපිට එකවර පේන්නේ විශාල ප්‍රපාතයක්. ඒ ප්‍රපාතය අයිති වෙන්නේ මෙන්න මේ කියන නන්පෙරියල් බතු යායට. මෙහි තියෙන නගර කියන කොටස මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6000කටත් වඩා ඉතාම උසින් පිහිටලා තියෙන්නේ. ට්‍රැවල් කරන ගොඩක් දෙනෙක්ගේ එක ආශාවක් තමයි බේකර්ස් බෙන්ඩ් එකට යන එක. මෙන්න මේ කියන බේකර්ස් බෙන්ඩ් එකක් පිහිටලා තියෙන්නේ නගර කියන කොටසේ. නන්පෙරියල් පතු අය තියෙන බේකර්ස් බෙන්ඩ් එක බලන්න ඔබ වාහන සේවයක් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා නම් බලංගුල් නගරයේ ඉඳලා උදේ 7 මාර්ට පමණ නම්පරියල් පහළ කොටසට බස් රථයක් දිවෙනවා. හැබැයි මේ බස් රථයේ ගමන් කරන්නේ නම්පරියල් පතුයාවේ පහළ කොටසට පමණයි. එතන ඉඳලා ඔබට සුන්දර දසුන් වලින් හෙබි කනිපර මාර්ගයක පයින් ගිහිල්ලා සබාදාමේ අසිරිය නරඹන හැකියාවක් තියෙනවා. බෙලිහුල් ප්‍රදේශයේ තියෙන තවත් සුන්දරම ආකර්ෂණයක් තමයි බෙලිහුලොය කියන්නේ. සීතලම සීතල වතුර පොදකින් ගත සිත ස්පර්ශ කරගන්න ගොඩක් දෙනෙක් මෙහෙට එනවා. හිරිඟන්න පුපෙන සීතලේ වතුර ටිකක් නාලා ළඟම තියෙන බෙලිහුලොයේ තානායමින් තේකක් බීලා යන්න ගොඩක් දෙනෙක් අමතක කරන්නෙත් නැහැ. දෙයක් ඔබට කියන්න ඕනේ. ඔබ රැගෙන යන කිසිම දෙයක් මේ පරිසරය තුළ දාලා ඉන්න එපා. මතකේ පමණක් රැගෙන ඉන්න. මේ ආකාරයේ සුබාදාමේ සුන්දර දසුන් ඔබ නරඹන්න කැමති නම් අපිට subscribe කරලා අපිත් එක්ක රැඳී සිටින්න.